යම් සත්වයෙක්ගේ සපාකෑමේ ප්‍රබලත්වය මැනීම එතරම් පහසු කාර්යයක් නොනෙමෙයි. මේ සඳහා ඒ සත්ව විශේෂවල දත්වල ඉලෙක්ට්‍රෝඩ සවිකරේ එයින් දත්ත ලබා ගැනීම වඩාත් නිවැරදි නමුත් ඒ ප්‍රායෝගික නෑ. මොකද සත්ව විශේෂ දෙකක් සැලකුව විට ඒ සතුන්ගේ දත්වල පිහිටීම දත්වල ප්‍රමාණය යන කරුණු එකිනෙකට වෙනස් වන නිසා නිර්වද්‍යතාවයේ මදක් අඩු වුණත් මේ සඳහා වඩාත් සාර්ථකම ක්‍රමය වෙන්නේ විඩම්බක ක්‍රමවේදය. ඒ ආකාරයට ලෝ බොහෝ සතුන්ගේ සපාකෑමේ ප්‍රබලත්වය ගණනය කළා තිබෙනවා. මේ ගණනය කරන්නේ වර්ගංගලට රාත්තල් වලින් වැඩිහිටි මිනිසෙක්ගේ එමාගේ 250ක් පමණ වෙනවා. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ලෝ ප්‍රබලතම සපාකෑමක් සිදු කරන්න පුළුවන් සතුන් 6 දෙනෙක් ගැන. අංක 1 තිත් සහිත හයිනා. අප්‍රිකාවේ ජීවත්වන මේ තිත් සහිත හයිනාවක්ගේ සපාකෑමේ ප්‍රබලත්වය වර්ගංගලට රාත්තල් 1000ක් පමණ වෙනවා. මේ සාමාන්‍ය මිනිසුන්ගේ සපාකෑමෙන් 4 ගුණයකි. හයිනාවන් ඊට දරුණු සත්ව කොට්ටාසයක් ලෙස හැඳින්වෙන අතර ඔවුන් සපාකෑම මගින් ගොදුරු වල අස්ති කුඩු කර දමනවා. අංක 2 ගෝරිල්ලා. වානර කුලයේ සතුන්ගේ ප්‍රබලම සපාකෑම සිදු කරන්නේ මේ ගෝරිල්ලන් විසින්. මොවුන්ට මේ හැකියාව ලැබිලා තියෙන්නේ තද පිටපොතු සහිත පළතුරු වර්ග පහසුවෙන් ආහාරයට ගැනීමට. මේ හැකියාව ප්‍රතිවාදීන් සමග සටන් කිරීමටද භාවිතා කරනවා. මොවුන්ගේ සපාකෑමේ ප්‍රබලත්වය වර්ගංගල් 500ත් 1500ත් අතර පවතිනවා. අංක 3 හිමවලසා. ලෝකයේ ඉන්න වලසුන් වර්ග අතරින් ප්‍රබලම සපාකෑමක් සිදු කරන්නේ මේ හිමවලසා විසින්. මෙයාට වර්ගංගලට රාත්තල් 1200ක පමණ ප්‍රබල සපාකෑමක් සිදු කරන්න පුළුවන්. ආක්ටික් වෘතයේ බොහෝ සතුන්ට තද ලෝම ස්තරයක් හෝ පිහාටු ස්තරයක් පිහිටා ඇති නිසා එවැනි සතුන් ගොදුරු කර ගැනීමේදී හිමවලසාට මේ හැකියාව මහත් උපකාරී වෙනවා. ඒ වගේම දෘඩ ශරීරයක් තිබෙන මස්සින් පහසුවෙන් කැබලි කරන්නත් මෙයාලට පුළුවන්. අංක 4 ජගුවර්. බිලාල කුලයේ ප්‍රබලම සපාකෑමක් සහිත සත්වයා ලෙස සලකන්නේ ජගුවරයයි. මෙයාලගේ සපාකෑමේ ප්‍රබලත්වය වර්ගංගලට රාත්තල් 1500ක් විතර වෙනවා. එමගින් ගොදුරක හිස්කබල වුණත් පහසුවෙන් පොඩි කර දමන්න මොවුන්ට හැකියාව පවතිනවා. ඒ වගේම ජගුවරයාගේ හකුවල මාංශපේශි කොතරම් සවිමත්ද කියනවා නම් රාත්තල් 200ක් පමණ බරකින් යුක්ත ගොදුරක් වුණත් පහසුවෙන් ජලය ඔස්සේ ඇදගෙන යන්න පුළුවන් වගේම ගස් මුදුන් වලටත් රැගෙන යන්න පුළුවන්. අංක 5 හිපපොටේමස්. හිපපොටේමස් සත්වයින්ට තමයි ලෝ දෙවෙනියට ප්‍රබලම සපාකෑමක් සිදු කරන්න පුළුවන් වෙන්නේ. මෙයාලගේ මුඛයේ අංශක 180ක කෝණයකට විවෘත කරන්න පුළුවන් වගේම වර්ගංගලට රාත්තල් 2000ක තරම් ප්‍රබල සපාකෑමක් කරන්න පුළුවන්. ඒ කොතරම් ප්‍රබලද කියනවා නම් එක් සපාකෑමකින් මිනිසෙක් වුණත් දෙකඩ කරන්න පුළුවන්. ඒ වුණාට මොවුන් සම්පූර්ණයෙන්ම නිර්මාංශකයි. මොවුන් මේ හැකියාව ආත්මාරක්ෂාව සඳහායි භාවිතා කරන්නේ. අංක 6 කරදිය කිඹුලා. වර්තමානයේ ජීවත් වෙන සත්වයින්ගෙන් වඩාත් ප්‍රබලම සපාකෑමක් සිදු කරන්න පුළුවන් උතුරු අප්‍රිකාව ආශ්‍රිතව ජීවත් වෙන මේ කරදිය කිඹුලටයි. මොවුන්ට වර්ගංගලට රාත්තල් 4000ක පමණ ප්‍රබල සපාකෑමක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම මොවුන්ට සීබ්‍රා හෝ ඇන්ටිලෝප් සත්වයේ කැබලි කරන එක ඉතා පහසු කාර්යයක්. කෙසේ නමුත් මොවුන්ගේ මුඛයේ ඇරීම පාලනය කරන මාංශපේශී නම් මෙතරම් ශක්තිමත් නැහැ. මුඛයේ අරින්න කලින් ලණුවකින් ගැට ගැහුවොත් මෙයාලට මුඛය විවෘත කරගන්න බෑ. අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම අනුබ ශ්‍රීව අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් නැවත මෙවන් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.